ජනවාරි මාසේ පෙන්වන්න තිබිච්ච චිත්‍රපටියක් වැඩිවර කරගන්න බැරි වෙනවා. නිෂ්පාදකවරු මොකද කරන්නේ? චිත්‍රපටිය අප්‍රේල් මාසේ තිරගත කරනවා. දැන් අද අපි ගන්නවා දෙමළ චිත්‍රපටිය දෙනවා පොංගල් රිලීස් එක. දීපවාලි රිලීස් එක. මේවා. ඉස්සර අපේ සිනමාවේ තිබුණා අවුරුදු රිලීස් එක. අවුරුද්ද සිංහල අවුරුද්ද ලඟුණා ඒ කාලෙට අලුත් සක්සස් කරගන්න පුළුවන් ජනප්‍රිය වෙන චිත්‍රපටයක් තිරගත කරනවා. සමාගම් කාලන බොහෝ විට ඔවුන්ගේ චිත්‍රපටි තමයි පෙන්වෙන්නේ. හැබැයි කොහොම වුණත් ජනවාරි මාසෙ වගේම මේ අප්‍රේල් සිංහල අවුරුද්දට වෙසක් එකට ෆිල්ම් එකක් රිලීස් කිරීම ඒ කාලේ සම්ප්‍රදායක තිබුණා. දැන් නම් එහෙම සම්ප්‍රදායක් නැහැ. ඒ කාලේ තම සාර්ථක චිත්‍රපටයක් ගාලා අවුරුදු රිලීස් එක කියලා රිලීස් කරනවා. මොකද අවුරුද්දකට ගමේ ගියාම මේ නෑදෑයෝ නෝනාම පික්චර් එකක් බැලීම ජීවිතේ එක කොටසක් බවට පත්ව තිබුණ නිසා කොහොම වුණත් ඒක 1980 ගණන් වල 90 ගණන් වෙනකොට මේ සිරිත වෙන් වෙලා ඊට වඩා ලෙහිසි අර ඒ කාලේ හැදිච්ච චිත්‍රපටි හෝල් වලට කබල් හෝල් එකට යනකොට වඩා ගෙදරට වෙලා කට්ටිය එක එකතු වෙලා සෙට්ලා ටීවී එක බලාගෙන ඉන්න එක කොහොම වුණත් කොයි 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 හැටි හේතු කොයි ආකාරයෙන් වුණත් ඒ අවධියේ අපි කියන මේ චිත්‍රපටය තිරගත කරනාවේ සිංහල අවුරුදු සමයට චිත්‍රපට තිරගත කිරීම ඉතාම දැඩි තරඟයක්ව තිබුණා. මේ අතරින් අප මේ කතා කරන්නේ අපේ සිනමාවේ බිහි වෙච්ච අපේ ජනාකර්ෂණ සිනමාවේ බිහි වෙච්ච වැදගත් චිත්‍රපටයක්. අර මම මුලින් අහුවනේ ජනවාරි මාසේ පෙන්වන්න ගිය චිත්‍රපටයක්. ඒ මාසේ පෙන්වන්න බැරි වෙලා අප්‍රේල් වලටම ආවම මොකද කරන්න කියලා. නිෂ්පාදකවරු ලොකු උපායක් කළා. මේ උපාය කෙතරම් හොඳට ගියාද කිව්වොත් අදටත් සිංහල අවුරුද්දක් ලම් වෙනකොට අපිට ඒක සිහිපත් වෙන්නේ අපේ අවුරුද්ද ගම් වෙනකොට මෙන්න මෙහෙම. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා කියලා. මහින්ද බෙන්ගිසෙන් ගායනා කරන ලබන ගීතය. දීවරයෝ චිත්‍රපට. තිරගත වෙන 1964 අවුරුද්ද අප්‍රේල් මාසේ 10 වෙනිදා. දීවරයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්.මස්තාන්. ඔහු ලංකාවට ඇවිල්ලා විජය ස්ටුඩියෝගේ හදපු 3 වෙනි චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටයේ ජවනිකාවලින් වැඩි හරියක් තිබෙන්නේ එලිමහනේ. මස්තාන්ට හැමදාම අවශ්‍ය වුණා චිත්‍රාගාරයෙන් එළියට බැහැලා රූපගත කරන්නට. ඔහු තමයි දකුණු ඉන්දියානු දෙමළ සිනමාවේදී සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් එළියට ගෙනහිල්ලා රූපගත කරපු පුරෝගාමී කැමරා අධ්‍යක්ෂකවරයා. මස්තාන් මෙනිසා දීවරයෝ චිත්‍රපටය රූපගත කරන්නට එළිමහනට ගෙනියනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගන්නේ සන්ධ්‍යා කුමාරි. හැබැයි නිකන් නෙවෙයි. චිත්‍රපටයේ මුලින්ම තෝරා ගන්න ලබන්නේ නිලියන් දෙදෙනා අතර තරගයක් වෙනවා. මේ විජය ස්ටුඩියෝගේ වැඩි හරියක් හිටියේ මීගමුව පැත්තේ පිරිස බලසම්පන්න පිරිස සිනමා කර්මාන්තලද. ඔවුන්ගේ අවශ්‍යතාව තිබුණේ විජිත මල්ලිකා මේ ජවනිකාවට යොමු කරන්නට. හැබැයි සන්ධ්‍යා කුමාරි තමයි අනිත් පැත්තෙන් ජනප්‍රිය නිළිය. මේ නිසා චිත්‍රපටයේදී කාසියක් උඩ දැම්ම කාටද චරිතය දෙන්නේ කියලා. මේ කාසියේ වාසිය සන්ධ්‍යා කුමාරට ගියා. ඊළඟට ඔවුන් දෙදෙනාටම තිර පරීක්ෂණයක් කරනු ලැබුවා නිෂ්පාදක කේ ගුණරත්නම් විසින්. එයිනුත් සන්ධ්‍යා කුමාරි ජය ලැබුවා. එයින් සන්ධ්‍යා ඇගේ ජීවිතයේ ඉතාම ඉහළම චරිත නිරූපණයක් කළා. කට හැකර රොස්ලින්ඩස් කිසිම පිරිමියෙකුට ලම් වෙන්න දෙන්නේ නැති පිරිමියෙක් දැක්කොත් කැත්තෙන් කොටන්ට යන යෝධයක්. ඇයට තිබුණා ඒ චරිතයට මානසික රෝගියක්. ඇගේ පියා අබ්බේ බද්දෙක් නිතර මවටත් ඇයටත් හිරිහැර කරනු ලබනවා. මිනිසා පිරිමින් සමග වෛරයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සදා ෆ්‍රැන්සිස් තෝරාගත්තේ මුල්ම තෝරා ගැනීම ආනන්ද ජයරත්. එහෙත් අධ්‍යක්ෂක මස්තාන්ගේ මතය වුණේ කිසිසේත්ම ආනන්ද ජයරත්න තුළින් දීවරයෙක්ගේ චරිතය මතු වෙන්නේ නැහැ කියලා. අවසානයේ මේ වන විට ඇතැම් කරුණ නිසා විජය ස්ටුඩියෝ එකේදී ගාමිණී ෆොන්සේකා නමැති තරුණ නළුවත් ඔවුන්නත් පරිපාලකයන් අතරත් මත ගැටුමක් තිබුණා. හැබැයි මස්තාන් ජයග්‍රහණය කරනු ලබනවා. ඒ තීරණය හරියට හරි වෙනවා. එන්පසු විජය ස්ටුඩියෝගේ ප්‍රධානම චරිතයේ බවට ගාමිණී ෆොන්සේකා නිතරින් පත් වෙනවා. දිවරය චිත්‍රපටය රූපගත කරන්නේ මීගමුව අවට කලාපේ මුහුදු විරල ආශ්‍රිතව. හැබැයි මේක දිවරයන්ගේ ජන ජීවිතය විදහා දක්වන බබරු වගේ චිත්‍රපටයක් නොවේ. ඒකට වෙනස්. හැබැයි මේ චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. අපේ මුල් වතාවට වීරයා ඇතුලේ හාස්‍ය මතුවෙන කමඩි හීරෝ කෙනෙක් මේ චිත්‍රපටය ඇතුළත් වෙනවා. වතාවක හොඳටම පීගෙන ඇවිදගෙන ෆ්‍රැන්සිස්ගේ එක දිවසක් ෆ්‍රැන්සිස් ලෙස රඟපෑවි ගාමිණී ෆොන්සේකා. ෆ්‍රැන්සිස්ගේ දිවසක් තියෙනවා. ෆ්‍රැන්සිස් අයියා සීතලේ දැම්ම නේද බෝතලේ කියාගෙන යන චවනිකාවක් තිබුණා. චිත්‍රපටයේ අවසානයේදී හ්‍යුග ප්‍රනාන්දු සහන්තරින් සි පෙරේරා දෙදෙනාට වරදීමකින් කවන්න ඕනෑ ඇයි ඔවුන්ට ගුරුකමක් කරන්නට ඕනෑ එක යුවතියකට නැත්නම් රොසලින්ගේ හිත දිනා ගන්නට රොසලින්ගේ කෙස් රැටියකින් අරගෙන ඉනාබේතර දෙනවා. හැබැයි අන්තිමට ඉනාබේතර හොයාගන්නේ එළදෙනෙක්ගේ
වල්ගෙන් කොටසකින් අරගත්තු රෝමටිකක්. අන්තිමට එළ දෙන තමයි නවත්තන්නේ නැතුව පස්සෙන් පන්නන්නේ. මහරිම නිර්මාණාත්මක විකටචාවනික අත්විච්ච දීවර චිත්‍රපටය සහ මුලින්ම ස්වතන්ත්‍ර චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එකම එක ගීතයක් පමණයි දෙමළ ගීතණුවක් අනුව උපයෝගී කොටකට තිබුණේ. මාලිගාවේ මහරචිනී කියන ගීතය. ඒ ගීතය සඳහා නිෂ්පාදකරුන්ගේ දැඩි අවශ්‍යතාවය යටතේ තමයි රොක්සාමි මාස්ටර්ට සිද්ධ වුණා අවසානයේ එක ගීතයක් දෙමළ තනුවක් කරන හදන්න. මේ ගීතය රූපගත කරපු ආකාරය අපේ එවකට චිත්‍රපට නිෂ්පාදකයන්ට අපි අපේ ගෞරවය දක්වන්නට නෑ. අඩි 18ක් දිග, අඩි 12ක් ගැඹුරු විශාල තටාකයක් මේ චිත්‍රපටය වෙනුවෙන් රූපගත කිරීම සඳහා ගොඩනංගනවා. මේ සාමුලින්ම වතුරෙන් පුරවනවා. බොහෝ දෙනා බය වෙනවා මේ චිත්‍ර මේ යවන්ත ටැංකිය හදිසියේවත් කඩාවැටුත් විජය ස්ටුඩියෝගේ සියලුම සිනමා තල ඒ වෙනට අලුතෙන් හදලා තිබිච්ච හදලා විජය ස්ටුඩියෝගේ සියලුම තල ගසගෙන යයි කියලා. මොකද මේ රූපගත කිරීම කැමරා අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා නෙවෙයි, මේ චිත්‍රපටයේ මේ ගීතය රූපගත කිරීම සඳහා කැමරාව කටයුතු කරන්නේ එවකටෙහි දෙවැනි කැමරා අධ්‍යක්ෂකවරයා සිටපු විවාමදේවන්. විවාමදේවන් ගෙන් මම මුලින් මේ දර්ශන පෙළ දැක්කාම මා හිතා හිටියේ එය අසල තිබුණු හැමිල්ටන් ඇලේ රූපගත කරලා. මට වාමදේවන් මහත්මයා මගෙන් ඇහුවේ එක දෙයයි, කොහොමද ලයිට් එක ඒ විදිහට ගඟක ඇලක තියන්නේ? ඒ නිසා ස්ටුඩියෝ එකේ සෙට් එකක් හැදුවේ මේ කියලා. මේ සෙට් එක ඉතරම්ම විශාල නිසා ඒ කොයි වෙලාවක හරි පුපුරවා ගියොත් මුළු ස්ටුඩියෝ එකම පහළ නැකන් ගලාගෙන ගිහලා ඇලටයයි කියන බය තිබුණයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. අද අපිට මේ චිත්‍රපටය දකින්නට නැහැ. නමුත් මේ රූපගත කරපු විලාසය තාම ශාලයි. සන්ධ්‍යා කුමාරී පාරුවක නැගලා උඩුබැලි අතට දිගා වෙලා මේ ගීතය ගායනා කරනවා. හඳ එළිය පායලා හඳ එළිය තියෙනවා ලස්සනට. ඇයිනේ ගැඹුරු තටාකයක. අපිට දැනෙන්නම මුහුද මැද්දේ ඇයි මේ ගීත ගායනා කරන්නේ. මාලිගාවේ මහරජින මුහුද යහන වේ නෑ නෑ දුර කාව මේ මේ චිත්‍රපටයේ ඉතාම විශිෂ්ට රඟපෑමක් කරනවා ගාමිණී ෆොන්සේකා සහ සන්ධ්‍යා කුමාරී දෙන්න කරටකර රඟපෑමක්. චිත්‍රපටයේ ගාමිණීගේ රඟපෑම මුලිකව හාස්‍යමය ගුණයකින් යුක්ත රඟපෑමක්. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ තව ජවනිකාවක් තිබුණා. ක්‍රිස්ටිනාඩ් පෙරේරා සහ එම්.වි. බාලන්ට කකුළු කනද ජවනිකාවක්. ඔවුන් නිදා සිටියේදී ඔවුන්ගේ ඇඳුම ඇතුලෙන් කකුළු යන ජවනිකාවක්. මේක ක්‍රිස්ටිනාඩ් පෙරේරා කියනවා. ඇත්තරම කකුළු කිප්ප දෙනගේ අද වගේ ග්‍රැෆික් කරන්න බෑනේ. කකුළු දෙන්නේ යව්වයි ඔවුන් දෙදෙනාට සිදු වෙච්ච අකරතැබ්බේ නිසා ඔවුන් රෝහලට ගිහිල්ලා බෙහෙත් කරන්නටත් සිද්ධ වුණාය කියලා. මේ චිත්‍රපටයෙන් තවත් අපුරු නළුවෙක් ආවා. ඒ තමයි එග්නීෂස් ගුණරත්න සන්ධ්‍යා කුමාරගේ පියාගේ චරිත රඟපෑවා. පස්සේ කාලේ ටෙලිවිෂන් ටෙලිනාට්‍යවල හු හොඳ දක්ෂ නළුවෙක් හැටියට අපට මතකයට හිටියා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණේ ෆ්‍රැන්සිස් අනුන්ගේ දුකට සපාට පිහිට වෙනවා. ෆ්‍රැන්සිස්ගේ මිත්‍රයා තමයි ලෙනි, තමයි ක්‍රිස්ටි ලෙනාඩ් රඟපෑවේ. රොසලින් ගමේ ඉන්න කටකාර තරුණය පිරිමි ඉවසන්නේම නැහැ. ඒ අර අම්මා වෙන තාත්තගේ ප්‍රශ්න නිසා ෆ්‍රැන්සිස් රොසලින්ට ප්‍රේම කළත් ඒක හරියන්නේ නැහැ. ඒක තැනක ඉතාම අපූරු ජවනිකාවක් තියෙනවා. ෆ්‍රැන්සිස් රොසලින්ගේ පින්තූරේ පත්තරයක ගිහිල්ලා මාළු අල්ලගෙන ඒක අරගෙන මුද අයිනටලා සින්දුවක් කියනවා. අගාධ සාගරයේ ඈතදියේ බිලිබෑමින් කියන ගීතය. කොහොම වුණත් දීවර තරුණයෙක් වෙච්ච තවත් දීවර තරුණකෙත ජොසි ෆ්‍රැන්සිස්ට ප්‍රේම කරනවා. හැබැයි ෆ්‍රැන්සිස්ගේ ප්‍රේමය හම්බෙන්නේ නැහැ. ගමන් මුදලාලි කරන්නේ දීවරයන්ගේ මාළු කුණු කොල්ලට අරගන්න එක. එයාගේ උදව්කාරයා ලොරෙපු. හැබැයි මේකට එරෙහිව ෆ්‍රැන්සිස් සමුපකාරයක් පිටවනවා. සමුපකාරය නම් වාලා අපි හැදෙමු වැඩෙමු එක්සත් වීලා කියලා සිදු කියන එක. එනසා ගමන් මුදලාලි රොස්ලින් ලබා ගන්න කලින් උත්සාහයෙන්ද තවත් මේ ආරවුල උග්‍ර වෙනවා. කපල ගමන්ගේ මරයෝ විතරක් නෙමෙයි ඔහුත් ෆ්‍රැන්සිස්කෙන් පහර කනවා. රොසලින් කොහොමත් ෆ්‍රැන්සිස්ට කැමති වෙන්නේ නැහැ. මේ නිසා ෆ්‍රැන්සිස් බීමත්කමට හැප්පෙනවා. හැබැයි ගමන් මුදලාලිගේ මැරයෝ කරන්නේ මේ බීමත්තු වෙලාවක ෆ්‍රැන්සිස් මූදර දානවා. ඒ වෙලාවේ එයාව බේරගන්නේ රොසලි. හැබැයි අර ගමෙන් පැනයන්ඩ සූදානම් වෙච්ච දෙන්නට වරදින්නේ රොසලින්ව දිනාගන්න ඉනා බෙහෙතක් කවන්න ගිහලා එළ දෙනෙක් පස්සෙන් පන්නන්නට ආවන් පසු අන්තිමට නතර වෙන්න වෙන්නේ පොලිස් කිප්පයක් ඇතුළට ගිහිල්ලා. චිත්‍රපටි ඉවරන්නේ පොලිස් චිප් ටිකම් පොලිස් චිප් පිටිපස්සේ වැහෙනවා තිරේ අවසානයි කියලා. මේ චිත්‍රපටයේ
හැම නළුවෙක්ගේම රඟපෑම ඉතාමයලයි. චිත්‍රපටයේ මං කිව්වා ඉග්නේෂස් ගුණරත්න රඟපෑමට ආවා කියලා. තවත් අපූර්ව නළුවෙක් ආවා. සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ගණනාවක රඟපෑපු නළුවා බී.එස්. පෙරේරා සිනමාවට එක්වන්නේ දීවරයෝ චිත්‍රපටයේ රඟපෑමෙන්. දීවරයෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ එම්. මස්තාන්, කැමරා අධ්‍යක්ෂණය එම්. මස්තාන්, තිර රචනය කේ. හ්‍යුගෝ ප්‍රනාන්දුගෙන්, සංගීත අධ්‍යක්ෂණය M.K. ROCKSAMY ගෙන්, ගීත රචනා කළේ කරුණාරත්න. අබේසේකර චිත්‍රපටයේ ගීත 8ක් ඇතුළත් වුණා. ඔබට මේ ගීත 8ම අදට අහුවොත් මතකයි. ලතා වල්පොල ගායනා කළ සතුට සෝකේ ජය පරාදේ අපටමයි මේ මොහොතින් බෙග් ගායනා කළ මල්ලිකා කහවිට ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ඇතුළු පෙරස සමග සාමය සමගිය පතුරාලා කියන ගීතය. නිලට නිලේ දීතියයි ලතා වල්පොල සාධර්මදාස් වල්පොල ගායනා. සිංහල අවුරුද්දකම තුන්දු වැරී ඇවිල්ල ඇවිල්ල මහින් බෙග්ගතු ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ලතා වල්පොල මල්ලිකා කහවිට විසින් ගායනා කළා. තවත් ගීත දෙනවා. වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා. මොහොතින් බෙග් ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ලතා වල්පොල මල්ලිකා කහවිට ගායනා කළා. J.A. MILTON පෙරේරා අගාධ සාගර. මිල්ටන් පෙරේරාත්, හරුන් ලන්ත්‍රාත්, නොයෙල් ගුණරත්නත් ගායනා කළා රෑබෝ වී බෝ වී ඒ කියන ගීතය. සුජාතා පෙරේරා, සුජාතා අත්තනායක ගායනා කළා මාලිගාවේ මහරජිනී මුහුද යහන වී. මේ සියලු ගීත මේ චිත්‍රපටයෙන් නරඹපු අපට තවමත් ආශ්වාදයක් ගෙන දුන්නු. සිනමාකරණය පිළිබඳ, ජනාකර්ෂණීය සිනමාකරණය පිළිබඳ හොඳම උදාහරණයක්. හැබැයි 1983 අපේ විජය චිත්‍රාගාරය, විජය ස්ටුඩියෝ ගිනිගනිද්දී මේ චිත්‍රපටය ගින්නට හසු වුණාය කියලා කියනවා. සිනමාව යනු සංස්කෘතික ක්‍රියාදාමයක් ලෙස ප්‍රංශයේ විසින් තීරණය කරන, ප්‍රංශ රාජ්‍ය තීරණය කරනවා. හැබැයි අපේ සංස්කෘතිය රකින අපේ අය, අපේ සංස්කෘතිය දිවිච්ච සිනමාවේ මේ සම්පත් අමු අමුවේ ගිනි තබා දැමුවා. ගිනි තබ්බද, ගිනි උනාද, ඒවා කාලයට ඇති ප්‍රශ්න. චිත්‍රපටයේ ගාමනී ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, ඇන්තනි සී. පෙරේරා, රෝබි ද මෙල්, හ්‍යුගෝ ප්‍රනාන්දු, හර්බර්ට් අමර වික්‍රම, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, බී.එස්. පෙරේරා, ඉග්නේෂස් ගුණරත්න, සුසිලා මල්ලිකාරාචි, එම්.වී. බාලන්, රංජනී පෙරේරා, සුභද්‍රාමානිය, නොයලින් ලියනගේ, එඩ්මන්ඩ් සමරනායක, ෆ්‍රාන්සිස් ප්‍රනාන්දු ආදීන් චරිත නිරූපණය කළා. මරදානි ගාමිනී, වැල්ලවත්තේ සැෆයාර් මීගමයේ රාජ් ඇතුළු සිනමා ශාලාවල දීවරයෝ දින සිය ඉක්මවා තිරගත කළ චිත්‍රපටයක්. මස්තාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ඔහු ස්වතන්ත්‍ර තේමාවක් සහිතව හදපු එකම චිත්‍රපටය දීවරයෝ. එමෙන් ඔහුගේ වඩාත්ම වැදගත්ම චිත්‍රපටය දීවරයෝ චිත්‍රපටයයි.